इसी ओने में एटीएम में गड़े अन्न सतिपता रुपया लक्ष्य दिना गन लंका पे වැසියමට ආසන්නයේ පැවති අනුරාධපුර නොච්චියාගම රණෝරාව ප්‍රාථමික විද්‍යාලය එහි වැඩබලන විදුහල්පතිනියගේ මූලිකත්වයෙන් නැවත ස්ථාපිත කර තිබෙනවා. ඒ වැඩබලන විදුහල්පති චරිතා ප්‍රියදර්ශනී මහත්මිය විද්‍යාලය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තිබූ සටහනකට අනුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 81 වෙනි කණ්ඩායම ලබා දුන් සහයෝගය සමගින් මේ අනුරාධපුර නොච්චියාගම රණෝරාව ප්‍රාථමික විද්‍යාලය අවම පහසුකම් මත දීපවත්වාගෙන ගිය මෙම විද්‍යාලයේ සිසු සිසුයන් ක්‍රමක්‍රමෙන් අඩුවීමක් සමග විද්‍යාලයේ වැසියාමට ආසන්නව පැවතුණා. සිසුන් 5 දෙනෙකු පමණ ඉතිරිව සිටි මෙම විද්‍යාලයට නිරන්තරයෙන් බණ අලිතර්ජනද එල්ලී තිබුණා. විද්‍යාලයේ මුහුණ දෙන මේ සියලු දුෂ්කරතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තිබූ විද්‍යාලයේ වැඩබලන විදුහල්පති චරිතා ප්‍රියදර්ශනී මහත්මිය පාසල පවත්වාගෙන යාම සඳහා සහාය ලබා දෙන ලෙස විවෘත ඉල්ලීමක් කර තිබුණා. මේ ඇයගේ Facebook සටහනට ලැබුණු ප්‍රතිචාරය මේ පාසලේ වැඩ බාරගද්දී ළමයි 56කට වැඩිය පිරිසක් ඉගෙන ගත්තා. මෙම පාසල අනුරාධපුර අධ්‍යාපන කලාපයේ නොච්චියාගම කොට්ටාසයට අයිති අති දුෂ්කර පාසලක්. වසර 3කට කලින් වැඩ බාරගද්දී හිටපු ළමයි ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙලා ගිහින් වැසියාමට ඔන්න මෙන්න තිබී අවස්ථාවකදී මට හිතුණා මුහුණු පොතට පණිවිඩයක් දාන්න අපට උදව් කරන්න හැකි කෙනෙක් සිටිනම් අප සමග එකතු වෙන්න කියලා. ඒ අනුව තමයි අපේ රත්නාවලී බාලිකා විද්‍යාලය කණ්ඩායම එකතු වුණේ. ඒ හරහා මෙලෙස සාර්ථක නිමාවක් දකින්න පුළුවන් වුණා. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 81 වෙනි කණ්ඩායම රණෝරාව ප්‍රාථමික විද්‍යාලයේ නැගසිට විමර්ශයේ සහාය ලබා දෙමින් ඉදිරිපත් වුණා. ඒ අනුව පාසලට අලිවට නිර්මාණය කර දී පාසල සුරක්ෂිත කිරීමටත් පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් ලබා දී ශිෂ්‍යත් විභාගයේ වනතෙක් එම දරුවන්ගේ සිවිල් වීදම් බැරිමටත් ඔවුන් ඉදිරිපත් වී තිබෙනවා. අපි මුහුණු පොතේදී අපට දකින්න ලැබුණා මේ නොච්චියාගම රණෝරාව කියන විද්‍යාලය ඉතා දුෂ්කර ප්‍රදේශයක ගෙනීමට දරුවන්ව එවන්න ඒ දෙමව්පියන්ට නොහැකියාව තියෙන ඒ වගේම අලිතර්ජන තියෙන පාසලක් තමයි මේ රණෝරාව ප්‍රාථමික විද්‍යාලයේ නිසා අපි ඒක කොට්ටාෂ අධ්‍යාපන අධ්‍යක්ෂක හරහා හොයලා බැලුවාම මේ කාරණාව ඇත්ත. අපි හිතුවා එහෙනම් අපි කණ්ඩායම එකතු වෙලා මේ රත්නාවලියේ ගම්පහ 81 කණ්ඩායම එකතු වෙලා අපිට කරන්න පුළුවන් දෙයක් මේ ගම වෙනුවෙන් මේ රණෝරාව කියන ගමේ දූ දරුවන් වෙනුවෙන් කරමු කියන සංකල්පයට අපි ආවා. මේ තිරකෙලින් හේතුවෙන් රණෝරාව ප්‍රාථමික විද්‍යාලයේ මේ වන විට පාසල් දරුවන් 22ක් ඉගෙනුම ලබනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.